පාසල් කාලේදී විශේෂ කැතුළු තියෙන කරුණ මාලාව ඊටාම බරයි. ඔය ළමයාට එතකොට හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ. ඇත්තටම ගෙදරදී අම්මා තාත්තත් එක්ක කතා කරනවත් කවුද සහෝදරයන් ගැන කතා කරන දුක් සැප විමසනවත් වෙලාවක් නැහැ ළමයාට. මොකද පාසලේදී ලබා ගන්න බැරිණු කරුණු නැවත අවබෝධ කරගන්න හොට යන්න සිද්ධ වෙනවා වැඩිපුර පන්ති වලට ඒවා ටියුෂන් වලට. ළමා ජීවිතයක් ගත කරන්න විවේකයක් නැති නිර්මාණ කටයුතු වලදී ක්‍රීඩා කරන්න ක්‍රීඩාශීලීව හිතන්න මෙනෙහි කරන්න වෙලාවක් නැති අධ්‍යාපන ක්‍රමයක් අපේ රටේ තියෙන්නේ. ඒ නැතත් ළමයට හරියට අවශ්‍යම ක්‍රීඩාශීලීව සමුයක් එක්ක සෙල්ලම් කරන්න කියන්නේ නිර්මාණ කටයුතු වලදී විවේකීව පහසුවෙන් කවුරුත් මෙහෙම කරන්න අරහෙම කරන්න කියන්නේ නැතුව තමන්ට ඕන හැටියට. ඉතින් එවැනි මේ පරිසරයක් තමයි අපි දෙන්න උත්සාහ කරන්නේ මේ නිවාඩු කාලේ ඒගොල්ලොත් එක්ක ඒ කරන වැඩමුළුවේ. බලලකෝ ඉතින් මට අහුවනතින් විගසට කඩාවු දෙකකට ගමනී ඇදලා කහල ගොඩකට මේ සම්පූර්ණයෙන් ඔහුට අවබෝධ කරගන්න දරනවා. එයාගේ ශරීරයෙන් එයාට කරන්න පුළුවන් මොනවද කටහඬින් වචන වලින් මොන වගේ ඉස්සෙල්ලම් එයාට කරන්න පුළුවන්ද ඉස්සෙල්ලා ක්‍රීඩා කරනවා අපි ළමයා එයාගේ අවයව වලින් එයාට කරන්න පුළුවන් දේවල් එයාට නටන්න පුළුවන්ද රිද්මානකෝ චලන පුළුවන්ද නැට්ටම් වෙන විදිහට කරනවද කියන එක එයාටම සොයාගන්න අපි සෙල්ලම් කරන්න හදනවා ක්‍රීඩාශීලීව නිර්මාණ කටයුතු වලට යෙදෙන්න ඊට පස්සේ අපි මේ ඒගොල්ලන්ට දෙනවා පොඩි පොඩි අවස්ථා ඉතින් අර ළමයිගේ නිදහසේ සෙල්ලම් කරන්න දැරලා මේ සෙල්ලමෙන් ඉඳලපම ඒ විනෝදකාමීව ඒ ළමයි දන්නම නැතුව නිර්මාණ කුසලතා මේ සංවාද වශයෙන් ක්‍රියාකාරකම් වශයෙන් එළියට එනවා. අපි උත්සාහ කරා නාට්‍යයකට අවශ්‍ය වෙන මූලික අංග කිහිපයක් සම්බන්ධව මේ වෙන වෙනම අත්දැකීම් ලබා දෙන්න. ඒකදී ළමයි වැඩි ප්‍රමාණයකට ඒවට සහභාගී වෙන්නත් ඒකට පුළුවන් වෙනවා. එතනදී අපි උත්සාහ කරා දැන් නාට්‍යයකට අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා නාට්‍ය කියන්නේ මොකද්ද කියන හඳුන ගන්න එකත් එක්කලා පිටපතක් නැත්නම් කතන්දරයක් සරලව කිව්වොත් මේ කතන්දරයක් හැම මේ අපි තෝරගත්ත හැම අංගයකටම පදනම් කරගත්තා. මේ තාත්තා වැටෙන්න ගන්න කිව්වනේ අපි රෙඩියෝ දන්නේ කියලා. අපි ඕදමු නේද? හා නේද? හරි කොට. ඕ මේ අද තාත්තා වැඩට යන්න කලින් රෙඩියෝ දන්නේ කිව්ව නේද? අපි දැම්ම යන්නේ. ඕ අපි දැම්ම යන්නේ. පොදට හිරුවෙලියක් පාන්නනේ. උදාහරණයක් දැන් අපි අර රෙදිවලක් අපි නිර්මාණය කළා රෙදිවලක කතන්දරයක් ළමයට අපි කිව්වේ නිකම්ම මේ දැන් ඔන්න බලන්න මේ නාට්‍යයක් ගොඩනගන්නේ කොහොමද නාට්‍යයක් වෙන්න නම් මේ බලාගෙන ඉන්න අයට මොකද වෙන්නේ කියලා හිතෙන්න ඕනේ කුතුහලයක් ඇති වෙන්න ඕනේ ඒ තමන් කරන්න හදන වැඩේට බාධක තියෙනවා බාධක ඒ බාධකයේ තමයි මේ ප්‍රේක්ෂකයාට රසවත් වෙන්නේ බලාගෙන ඉන්න කෙනාට ඊගාට මොකද කරන්නේ දැන් අරි වැඩේමනේ අයියෝ මොකද මේ වුණේ වගේ ඒ බාධක ඉතින් ඒ ළමයි තමයි මේ බාධක නිර්මාණය කරේ රෙදිවල පහුණු යනවා ඊග බිම නැටනවා තාම මොකද වෙන්න පුළුවන් ආචර පොදල වෙන පම අලියසක් යනවා ළමයි මේ කීවේක ඊට පස්සේ මේක මඩේ වැටෙනවා ඉතින් අනේ මඩේ වැටලා ඒක එකතු කරලා තිබ්බා මොකද වෙන්නේ ඊගාට ඒක බල්ලෙක් ඉන්නවා බල්ලෙක් කියන්නේ ඒ බල්ල මට හරි පුදුම තුනක් බල්ලෙක් කියනවා බල්ලගේ මවිල් එනවා මැක්ක වෙනවා ඉතින් මේක අතේ හොදන්න බෑනේ හරි කරදරයක් නේ මඩයි බලමක ඔක්කොම බස්සක ලොන්ඩ්‍රි එකට ගෙනිනවා ලොන්ඩ්‍රි එකට ගෙන දාපම කරට ඒ ඒ ඒ කිව්වද ඒගොල්ලෝ ඉතින් මම කල්පනා කරා මේ ළමගේ නිර්මාණ ශක්තිය මොන තරම්ද දැන් මං එහෙම ඔක ලිවනම් ඔකට මැෂින් එකකට ගෙනිනවා ඔක කරන්ට් යනවා යම මම අතින් කරන්නේ නැහැ කියලා ඉතින් දැන් මේ මේක නිර්මාණය කරනකොට අපි කල්පනා කරා රෙදි වනන්නේ කොහොමද මේගොල්ලෝ කියලා මේගොල්ලෝ රෙදි වෙනුවේ රෙදි වලට දැම්මත් ළමයිමයි රෙදිවැලේ ළමයි රෙදිවලක් වගේ එකක් අභිරූපණය කරලා ඒකේ ළමයිව එල්ලුවා රෙදිවලේ ළමයිව හුණගෙට එනවා වැඩෙනවා ඉතින් ඊගවට මේ ළමයි තමයි හුණගෙට වැටිලා ඒ මඩ ගෑවිලා ඔක්කොම උනේ රෙදි කියන්නේ ළමයි මේ රෙදි පොට්ටනේ හදපටි හරිම රසවත් ළමයා එක උඩ එක වැටිලා ළම ගුලියක් වෙලා මේ රෙදි පොට්ටනේ අරන් යන ඒ ගුලිය පිටින් ඒගොල්ලෝ අරගෙන යනවා මේ වොෂින් මැෂින් එක හදන්නේ කොහොමද කියලා මේ ළමයි ගුලිය අර කැතුළට දාලා දෙන්නේ වටේට ඉඳගෙන අකින් අල්ලගෙන ටිකට ඉඳලා අර ඇතුලේ ළමයි කර කරකිනවා මේගොල්ලොත් කරකිනවා ඇතුලේ ළමයි හෙල්නවා දඟලනවා ඉතින් ඒක රෙදි හෙදෙනවා වගේ ආ
ක්‍රමයක් තියෙන ඒකමිතියක් තියෙන රටාවක් තියෙන චලනයන් උදාහරණයකට දැන් උඩරට පහතර නැටුම් ගත්තාම එවැනි ඒවා. එතකොට මේවා මේවත් අපිට පාවිච්චි කරන්න පුළුවන් නාට්‍යයකට තමන්ගේ ප්‍රකාශනයකට. ඒක ඒ විදිහටම නැතු උදාහරණයකට දැන් පහතරට ගමන් තාලයක් අපිට ඒ විදිහටම නැතු අපිට භාවිතා කරන්න පුළුවන් නාට්‍යයකට යම්කිසි ඒ නාට්‍යයට ඒ කතන්දරයේ තියෙන යම්කිසි අදහසක් ප්‍රකාශ කරන්න. ඉතින් අපි ඒක පාවිච්චි ඒකත් ළමයින්ට අධ්‍යයනයකින් ලබා දීලා අපි ඒක භාවිතා කරා කතන්දරයක් ආශ්‍රය. දැන් උදාහරණ දෙතන ගත්තේ අපි අර නාගරාක්ෂ නැත්නම් ගුරුරාක්ෂ කියන ඒ පහතරට නැටුමේ නර්තනයේ කොටසක් ගත්තේ. ඒක අරගෙන අපි ඒ චලනය භාවිතා කරලා අපි ඒකට වෙනම කතන්දරයක් දුන්නා. කුරුල්ලෝ රංජුවක් ඇවිල්ලා ඒගොල්ලෝ යම්කිසි තැනකට එනවා කෑම හොයාගෙන එනකොට තව කටුසක් එතන ඉන්නවා තවත් ඒ වගේ කුරුල්ල රංජුවක්. ඒකර මේ දෙකල අතර යම්කිසි ගැටුමක් ඇති වෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ සමගින් එතන සෙල්ලම් කරන දෙන්නම කියලා. ඒ චලනයේ නර්තනය අපිට පාවිච්චි කරන්න පුළුවන් යම්කිසි කතන්දරයක් කියන්න සහ එකකින් යම්කිසි ප්‍රකාශනයක් කරන්න. දේවල් භාවිතා කරලා ප්‍රකාශනය සිද්ධ කරන්න පුළුවන්. ඒ ප්‍රකාශනය සිද්ධ කළ හැකි දේවල් මොනවද කියන එක එකක් ළමයින් අඳුන්වලා දෙන්න සහ ඒ ක්‍රියාකාරකම් වල යෙදීමෙන් ඒවා රස විඳින්න පුළුවන්. ඒ රස විඳීමත් එක්කලා තමන්ගේ ප්‍රකාශනය සිද්ධ කරන්න පුළුවන්. ඉතින් ඒ සම්බන්ධ යම්කිසි අදහසක් යම්කිසි අත්හදා බැලීමක් ඒගොල්ලන්ටම සිද්ධ කරන්න තමයි අපි උත්සාහ කරන්නේ. නිදහස දුන්නාම ළමයිගේ නිර්මාණ ශක්තියත් නිර්මාණ කුසලතාත් අදහසත් ඒ අදහස් ඊගොට ඒව ගොඩනංවන හැටි එකිනෙක එක සම්බන්ධ කරන හැටි මේ ඔක්කොම ඉගෙන ගත්තා මෙලිම එයා විනෝදයේ ලබනවා පමණක් නෙවෙයි ජීවිතයේ කාර්යක්ෂම පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඉතින් දැන් අන්තිම ළමයි තව කට්ටියත් එක්ක සෙල්ලම් කරලා විනෝද වෙනවා. ඒකෙන් ඒගොල්ලෝ අර සමූහයක් එක්ක ඉඳ පුරුදු වෙනවා. මේ ඒ සමූහයේ සමහරක් අර දක්ෂයි සමහරක් අර දුර්වලයි ඒ ඔක්කොමගෙන් වැඩ ගන්න පුරුදු වෙනවා මේගොල්ලෝ. ඒ සමාජය හැසිරෙන්න මානව දයාවෙන් යුතු පෞරුෂ ශක්තියක් ඇති බුද්ධිමත් විචාරශීලී නිර්මාණ කුසලතාව වලින් පිරි ළමයි කොටස බඩපත් වෙනවා. අතර ළම හැම කෙනෙක් මේ වගේ තමයි. ඒක අවස්ථාව අපි දෙන්න ඕනේ.